ஆய்புவன் பின்வரு சந்தியாவக் பிரார்த்தனா கரணவா உப ஹெமதினாட்ம சிரசேப்பிம் தம்சக்னது தர்மதேசினே ச்ரவனேக்கரான்னை அதத்தபி சுதானம் வென்னே உங்கள் கிலாவுடாப்பே வெடிகிட்டியோ தமங்கி தருவன்ட கீனதியாக தமை சிகி கால்பனாவிங் வெடக்கரான்னுக் கீனேக்க ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට ඔබට බලපාන කාරණාවක් කියලා ඔබ අමතක කරන්න එපා. ඒ වගේම සමහරු වැඩ කරන්නේ සිහි මුලා වෙලා වගේ. මේ විදිහට සිහි මුලා වෙලා වැඩ කරන එක පුරුද්දට ගියොත් එහෙම සමහර විට ඔබට ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්කම තියෙනවා. අද ධර්මදේශනෙන් අපේ ගරු ස්වාමින් වහන්සේ ඔබට පැහැදිලි කර දෙන්න සූදානම් වෙන්නේ සිහියේ වටිනාකම පිළිබඳවයි. සිහි මුලා නොවී සිටීමේ වටිනාකම පිළිබඳවයි. ඔබේ මරණ මොහොත දක්වාම ඔබ ඔබේ සිත නිවැරදි අයුරින් පුහුණු කළොත් ඒ අවශ්‍යම මොහොතේත් ඔබේ සිත නිවැරදිව පිහිටුවා ගන්න ඔබට හැකි වෙනවා. එය බෞද්ධයන් හැටියට අපට ඉතාම වැදගත් කාරණාවක්. අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් අපි ඒ පිළිබඳව අද දවසේ ධර්මදේශනයෙන් ඉගෙන ගනිමු. එමනම් දම්සක්නද ධර්මදේශනයේ පැවැත්වීම සඳහා මා නමස්කාර පූර්වක ආරාධනා කරන්නේ ගුණෝපලක්ෂිත අසරණ සර්ම මානව හිතවාදී ශාසන ධජ විචිත්‍ර භානක පරිත්තභානි ශාසන සෝබන බුද්ධ ශාසන කීර්ති ශ්‍රී ලෝකේශ්වර පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමීනි. චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දවස. පිංගතුනි, අද අපි විමසලා බලමු මේ සිහියේ තියෙන වටිනාකම. ඒ වගේම කෙනෙක් සිහි මුලා වෙන්න පුළුවන් ආකාර, සිහිය දුර්වල වෙලා සිහි මුලා වුණාට පස්සේ කෙනෙක්ගේ ජීවිතේ වටිනාකම අහිමි වෙලා යන ආකාරයත්, හදිසියේ හරි මරණාසන්න මොහොතක කෙනෙක් සිහි මුලා වුණොත් අපිට පුළුවන් ඒ කෙනාට කල්යාණ මිත්‍රයෙක් හැටියට හිත පිහිටවන්න, සුගතියක හිත පිහිටව ගන්න, අඩුම ගානේ හොඳට පිං කරලා කුසල් වඩලා සමහර වෙලාවට හදිසි අනතුරකින් රෝගයකින් යම් ස්නායු ආබාධයක් නිසා සිහි මුලා වෙච්ච කෙනෙකුට සුගතියක උපදින්න පුළුවන්ද? මේ වගේ කාරණා රැසක් අද ධර්ම දේශනාවේදී ඔබට ඔබේ ජීවිතයට වැදගත් කරුණු රැසක් ඔබට ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. පිංගතුනි, දවසක් උන්නාබ කියලා බ්‍රාහ්මණේ අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති මේ පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ මොකද්ද කියලා. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රයන්ට පිළිසරණ. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තමයි ඇසට ගෝචර වෙන්නේ රූප, කනට ගෝචර වෙන්නේ ශබ්ද, නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ, දිවට ගෝචර වෙන්නේ රස, කයට පහස. එතකොට මෙන්න මේ පංච ඉන්ද්‍රිය, එතන ඇස, කන, නාසය, දිව, කය, මේ පංච ඉන්ද්‍රියන් ගැන තමයි අහන්නේ. මොකද ඇහැ කියන්නේ බාහිරට විවෘත වෙච්ච දෙයක්. ඇහැට ගෝචර කරගන්න මේ අපි දකින බාහිර ලෝකේ තියෙන රූප. කන බාහිරට විවෘත වෙලා තියෙන මේ තියෙන ශබ්ද, මේවා තමයි කනට ඇහෙන්නේ. නාසයට බාහිර ලෝකේ තියෙන ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. එතකොට මේ පංච ඉන්ද්‍රියන් එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ටම පිළිසරණ මොකද්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාබ, එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ටම පිළිසරණ මනසයි කියවා. අන්න එහෙමනම් මනස කියන ආයතනේ, මනස කියලා අපි හඳුන්වනදී මේ පංච ඉන්ද්‍රියම් පිළිසරණ කරගත්ත දෙයක්. ඇස මනස පිළිසරණ කරගෙන පවතින්නේ,
කන මනස පිළිසරණ කරගෙන පවතින්නේ. නාසය මනස පිළිසරණ කරගෙන පවතින්නේ. දිව මනස පිළිසරණ කරගෙන පවතින. කය මනස පිළිසරණ කරගෙන පවතින. ඒකේ තේරුම තමයි දැන් බලන්න ඇහැට පෙනෙන දේවල්. අවුරුදු ගානකට පස්සේ හරි ඔබට සිහි කරලා මතක් කරගන්න පුළුවන්. මම මෙහෙම දෙයක් දැක්කා. අසවල් කාලේ උක කොහොම නෙමෙයි තිබුණේ දා මේ වගේ. ඇයි අපිට එහෙම මතක් කරගන්න පුළුවන්? ඇහැට පේන හැම රූපයක්ම මනස පිළිසරණ කරගන්න. ඒ රූප ගැන ඒ සියලු දේවල් මනසේ තැම්පත් වෙනවා. ඒ නිසා අපිට අවුරුදු ගානකට පස්සේ හරි දැකපු දේවල් ආය ආය සිහි කර කර මතක් කරගෙන ඒ ගැන කතා කරන්න හිතන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කනට ඇහිච්ච දෙයක් මනස පිළිසරණ කරගන්න නිසා ඒ සියල්ල මනසේ තැම්පත් වෙනවා. මං එදා ඔක ඇහුවා. මං අහගෙන හිටියා. මට ඇහුණා. මීට අවුරුදු ගානකට කලින් ඔයා ওই කතාව නෙමෙයි කිව්වේ. මෙන්න මෙහෙමයි එදා කිව්වේ. දැන් අපි ওই විදිහට කතා වෙන්නේ ඒ කනට ඇහිච්ච දේවල්, පුංචි කාලේ ඇහිච්ච දේවල්, පරණ දේ අවුරුදු ගණන් දේවල්. අපි හිත හිත සිහි කර කර ඒ ගැන කතා වෙනවා. ඇයි අපිට ඒ කන කියලා කියන්නේ මනස පිළිසරණ කරගත්ත දෙයක් නිසා කනට ඇහිච්ච දේවල් මනසේ තියෙනවා. ඒ වගේ තමයි නාසයට දැනෙච්ච දේවල්, කාපු බීපු දේවල්, දිවට දැනෙච්ච රස අවුරුදු ගානකට පස්සේ හරි මතක් කරගන්න පුළුවන්. ඊළඟට කයට දැනෙච්ච පහස, මේ සියල්ලම මේ පංච ඉන්ද්‍රියම්ම ගන්න හැම අරමුණක්ම මනස පිළිසරණ කරගන්න. එතකොට මේ කාරණේ බුදුරජාණන් වහන්සේ අරුණාභ බ්‍රාහ්මණයට විස්තර කරද්දී ඔහු කල්පනා කළ තවත් ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඔය තරම් වැදගත් මේ පංච ඉන්ද්‍රියංගෙම ගන්න අරමුණු අනුභව කරන මනසට තියෙන පිළිසරණ මොකද්ද කියලා ඇහුවා. මනස කුමක් පිළිසරණ කරගෙනද පවතින්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාබ, මනසට තියෙන පිළිසරණ තමයි සිහිය. අපි කියනවා ධර්මී සතිය කියලා. මේ සිහිය තමයි මනසට තියෙන පිළිසරණ. දැන් ඔන්න ඔබට සරලව තේරෙන්නට ඕනේ, අපේ ඇස, කන, නාසය, දිව, කය කියන මේ පංච ඉන්ද්‍රියන් මනස පිළිසරණ කරගෙන පවතිනවා. මේ මනසට තියෙන පිළිසරණ තමයි සිහිය. එහෙමනම් අපේ ජීවිතයේ වැදගත්ම ආයතනේ, වැදගත්ම ඉන්ද්‍රිය මනස. බුදුරජාන් වහන්සේ ධර්මයේ පෙන්වන්නේ මනෝ පුබ්බංගමා ධම්මා. මනස තමයි මේ හැම දෙයකටම මුල් වෙන්නේ. මනසින් අපි යමක් කරන්නේ හිතෙන් හිතලා. යමක් කතා කරන්න පෙර හිතෙන් හිතනවා. එතකොට අපේ සිත කියන්නේ බොහොම ප්‍රබල දෙයක්. පංච ඉන්ද්‍රියංගෙම ගන්න අරමුණු අනුභව කරගන්නේ මනස. හැබැයි මේ මනස කියන්නේ සිහිය පිළිසරණ කරගෙන පවතින දෙයක්, සතිය. කෙනෙකුගේ මනසේ තියෙන සිහිය දුර්වල වුණොත්, සිහි කල්පනාව අඩු වුණොත්, එයාගේ මනුස්ස ජීවිතේ වටිනාකම ඉතනින් අඩු වෙලා යනවා, අවසන් වෙලා යනවා. ඔබ දැකලා ඇති සමහරු වෛද්‍යවරු ඉන්නවා පිස්සු හැදිච්ච අය. ආයියාගෙන් බේතක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වෛද්‍ය හැකියාව, ඒ දක්ෂතාවේ, ඒ කුසලතාවේ එයාගේ සිහි මුලා වුණාට පස්සේ අවසන් වෙනවා. අපි ගමු දක්ෂ ඉංජිනේරු ශිල්පියෙක්. හැබැයි සිහි කල්පනාව දුර්වල වෙලා පිස්සු හැදෙනවා. ආයියාට කියලා ගොඩ නැගිලි හදවන්න පුළුවන් කමක් නැහැ. එයාගේ ඉංජිනේරු දක්ෂතාවයෙන් එතනින් එහාට ඇති වැඩක් නැහැ. එතකොට එයාගේ සිහිය තියෙන තාක්කල් හොඳ විද්‍යාඥයෙක් ගැන හිතන්. ඒ විද්‍යාත්මක සොයා ගැනීම, ඒ හැකියාවන්, කුසලතා සියල්ල තියෙන්නේ සිහිය පවතින තාක්කල් විතරයි. සිහි මුලා වුණාට පස්සේ, කල්පනාව අඩු වුණාට පස්සේ, කෙනෙකුගේ සිහිය දුර්වල වුණාට පස්සේ ඒ හැකියාවෙන්, ඒ කුසලතාවෙන්, ඒ විද්‍යාත්මක දැනුමෙන් ඊට පස්සේ පළක් නැති වෙනවා. ඒ නිසා හැම කෙනෙකුටම ඔබ යම් මට්ටමක උගතෙක්ද, දක්ෂතා තියෙන කෙනෙක්ද, කුසලතා කී තියෙන කෙනෙක්ද, ඔබ යම් හැකියාවක් තියෙන කෙනෙක්ද, ඔබ සමාජයේ යම් මට්ටමක ජීවත් වෙන කෙනෙක්ද, ඔබේ ඒ ප්‍රතිරූපේ, ඔබ ගොඩනගාගත්තේ සියලු හැකියාවන් ඔබට පවතින්නේ ඔබේ සිහිය තියෙන තාක්කල් විතරයි. ඔබේ සිහිය දුර්වල වුණාට පස්සේ ඔබේ මනසේ අර හැකියාවන් සියල්ල, ඔබේ ජීවිතයේ වටිනාකම් ඔබට අහිමි වෙලා යනවා. ඒ නිසා පින්වතුනි, සිහිය රැකගන්නවා කියන එක, සිහිය දුර්වල නොවී පවත්ව ගන්නවා කියන එක, ඒක අපිට කන බොන දේවල් වලින් කරන්න පුළුවන් කමක් නැහැ. අපි මේ කෑම බීම කෑවොත් අපිට සිහිය දුර්වල වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. මේ බේත් වලින් පුළුවන් වෙයි කියලා අපි කන බොන කෑමක් නිසා හෝ බේතක් නිසා හෝ සිහිය රැකගන්න පුළුවන් කමක් නැහැ. මේ අපේ සිහිය රැක ගැනීම පිණිස බුදුවරු පහළ වෙලා අපිට සිහිය දියුණු කරන්න පුළුවන් ක්‍රමවේදයක් පෙන්වලා දෙනවා. ඒ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානෙ අපේ සිහිය රැකගන්න, සිහිය දියුණු කරගන්න, සිහිය ආරක්ෂා කරගන්න තියෙන එකම ක්‍රමවේදය සතර සතිපට්ඨානෙ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන විස්තර කරන්නේ, ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ, මහණෙනි එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය,
මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත පිරිසිදු කරගන්න. ශෝක පරිද්දවාන සමතික්කමයි, ශෝක වැළපීම් වලින් නිදහස් වෙන්න. දුක්ඛ දෝමනස්සාන අත්තංගමයි, කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්න. නිබ්බානස්ස සච්ච කිරියයි, නිවන සාක්ෂාත් කරගන්න. තියෙන එකම මාර්ගයේ තමයි යදිදං චත්තාරෝ සතිපට්ඨාන. අපිට නිවන් දකින්නත්, කෙලිසුන්ගෙන් මිදෙන්නත්, කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වෙන්නත්, සැපසී මෙලව පරලව ජීවත් වෙන්නත් අපේ හිත රැකගන්න තියෙන එකම මාර්ගයේ තමයි සතර සතිපට්ඨාන. සති කියන්නේ සිහිය. සතර කියන්නේ ක්‍රම හතරක් පෙන්නනවා මූලික වශයෙන්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන හැටියට මූලික ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා. මේ ක්‍රම හතරෙන් අපිට සිහිය රැකගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ක්‍රම හතරෙන් සිහිය දියුණු කරන්න පුළුවන්, සිහිය පිහිටවාගෙන මේ භාවනා කිරීම තුළ. ඒ නිසා මේ සතර සතිපට්ඨාන භාවනා ක්‍රම තුළින් තමයි අපිට සිහිය දියුණු කරගන්න, සිහිය ආරක්ෂා කරගන්න අවශ්‍ය ක්‍රමවේද අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා. යම් කිසි කෙනෙක් භාවනා කරනවා කියලා කියන්නේ, එයා කායානුපස්සනාව වේවා, වේදනානුපස්සනාව වේවා, චිත්තානුපස්සනාව වේවා, ධම්මානුපස්සනාව වේවා, යම් කිසි භාවනාවක් කෙනෙක් කරනවා නම් ඒ භාවනාව තුල ටික 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 සිහිය වැඩෙන්න පටන් ගන්නවා. සිහිය ටිකෙන් ටික ටිකෙන් ටික සිහිය දියුණු වෙනවා. ඒ සිහිය දියුණු වීම තුල එයාට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ඒ සිහිය බලවත් වෙන්න පටන් ගන්නවා. ඔබ අහලා ඇති පංච ඉන්ද්‍රිය ධර්මවල බුදුරජාන් වහන්සේ කතා කරනවා සති ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රියක් ගැන. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. ඒ අතර සති කියන්නේ සිහිය. කෙනෙකුගේ සිහිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් කරගන්න පුළුවන් සතර සතිපට්ඨානෙ වඩනවන. ඊළඟට පංච බල ධර්මවල කතා වෙනවා සති බලය ගැන. එක බලයක් තමන්ට ධර්ම මාර්ගේ වඩන කෙනාට බල ධර්මයක් බවට පත් වෙනවා සතිය. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා ඉන්ද්‍රිය ධර්ම වගේම බල ධර්ම හැටියට ධර්මයේ කතා වෙනවා. ඊළඟට සප්ත බොජ්ජංග ධර්මවලදී සති සම්බොජ්ජංගේ නිවන අරමුණු කරගෙන කෙනෙකුගේ සිහිය සතර සතිපට්ඨානේ ඔස්සේ දියුණු කරගන්න පුළුවන්. එතකොට අපිට පේනවා අපේ සිහිය ධර්මාවබෝධයේ අංගයක් හැටියට, නිවන් අවබෝධයේ අංගයක් හැටියට, අපිට බොජ්ජංගයක් හැටියට වඩන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදීම ඒ සිහිය ගැනම තවදුරටත් කතා වෙනවා සම්මා සති. කෙනෙක් සතර සතිපට්ඨානේ තුල පිහිටවල හිතේ ඇති කරගන්න ඒ දියුණුව, ඒ ඒකාග්‍රතාවය සම්මා සතිය තුල තමයි සම්මා සමාධියට එන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා මේ සිහිය කියන එක ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියට, බොජ්ජංගයක් හැටියට දියුණු කරලා අපේ සිහිය රැකගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අපි සිහිය දියුණු කරන්නේ නැත්නම්, බණ භාවනාවක යෙදෙන්නේ නැත්නම් ඔබ කොච්චර උගතෙක් වුණත් ඔබට විභාග පාස් වෙන්න පුළුවන්. පොත්පත් කියවලා කටපාඩම් කරලා විභාග පාස් වෙන්න පුළුවන්. සමහර ලාවට නොයේ හැකියාවන් කුසලතාවයන් ඇතුව ඔබ සමාජ බොහොම උගතෙක්, බුද්ධිමතෙක්, දක්ෂතාවෙ කුසලතා ඇති කෙනෙක්, ඔබ බොහොම දාර්ශනිකෙක් හැටියට ඔබට සමාජෙ පෙනී ඉන්න පුළුවන්. හැබැයි ඔබ බණ භාවනා කරලා සිහිය දියුණු කරලා නැත්නම් ඔබේ සිහිය මුලා වෙන මොහොත කවදා, කොතන, කොයි මොහොතේ ඔබට සිහි මුලා වෙයිද? සිහිය දුර්වල වෙයිද? ඔබේ කල්පනා ශක්තිය ටිකෙන් ටික කවදා ඉඳන් අඩු වෙන පටන් ගනීද? සමහරුන්ට පුංචි ප්‍රශ්නයක් ඇති පිස්සු හැදෙන. සමහර උගත්තු බුද්ධිමත්තු සිහි කල්පනාව දුර්වල වෙනවා. සමහර ලාවට දරුවෙක්ගේ ප්‍රශ්නය, පවුලේ ප්‍රශ්නය, එක්ක බිරිඳගේ ප්‍රශ්නය, එක්ක තමන් ආදරෙන් හිටපු කෙනෙක් තමන්ට අහිමි වීම, ප්‍රිය විප්පයෝග දුක දරාගන්න බැරි වීම, ජීවිතේ ඇතිවෙන අසාමාන්‍ය පීඩනයක් තුල වැඩ කටයුතු අධික වීම, මේ වගේ දේවල් එක්ක සමහරුන්ට මේ පීඩනේ දරාගන්න බැරුව සිහි කල්පනාව දුර්වල වෙනවා. ඊළඟට බලන්න ඔබ ඔය උගත්තු කියන බොහෝ පිරිසක් කොච්චර මානසික වෛද්‍යවරු හම්බෙන්න යනවද? ස්ට්‍රෙස් කියයි, මානසික පීඩනේ. එතකොට මේ සියල්ල ඇති වෙන්නේ තමන්ට අර හිතේ තියෙන දරාගැනීමේ ශක්තිය නැතිකම. ඒ නිසා අපිට පේනවා සිහිය දියුණු කරගත්ත කෙනාමයි හිත රැකගන්නේ. හිත රැකගන්න නම් සිහිය දියුණු කරන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා කෙනෙකුගේ සිහි මුලා වෙන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. දැන් මේ බණ භාවනා කරන්නේ නැතුව, සතර සතිපට්ඨානේ වඩන්නේ නැතුව හිටපු කෙනෙක් ජීවිතේ පින් කරලත් නැහැ, කුසල් වඩලත් නැහැ, සීල් රැකලත් නැහැ. හැබැයි ජීවිත කාලෙම අපි ගමු ඉගෙන ගන්නවා, රස්සා කරනවා, හම්බ කරනවා. ඔය කටයුතු තුල යෙදිලා ජීවිතේ හොඳ සැලසුම් හදනවා, ව්‍යාපාර වෙනුවෙන් කල්පනා කරනවා, සැලසුම් හදනවා, ව්‍යාපාර දියුණු කරනවා, රස්සා කරනවා, දරුවන් ගැන හිතනවා. හැබැයි ඔය කටයුතු ටික තුල කෙනෙක් ජීවත් වෙවි
බණ භාවනා පැත්ත ගැන හිතන ඕවා පස්සේ බැරිය. ඕවට තව කල් තියෙනවා. ඕවා වයසට ගිහිලා කරන්න. එහෙම හිත හිතා ඉන්නවා. අපි හිතමු මෙහෙම කාලයක් ඉඳීම තුල තමන්ගේ සිත මුල් කරගෙන අකුසල් රැස් වෙනවා. ඇයි සමාජී කැටෙනකොට ඊරිසියා, වෛරය, ද්වේෂය, එකිනෙකා පරයායාම මේ ඇතිවන සිතුවිලි, රාග, ද්වේෂ, මෝහ සිතුවිලිත් එක්ක යා ජීවත් වෙනවා. වචනින් කේන්ති යනවා, තරහ යනවා, රණ්ඩු වෙනවා, බැන ගන්නවා. එතකොට මේ තුල වචනින් අකුසල් රැස් වෙනවා. බොරු කියනවා, මිනිස්සු කේලම් කියනවා, පරුස වචන කියා ගන්නවා, ඊළඟ හිස් වචන කියා වචනින් රැස් කරන අකුසල් රැස් කරනවා. කය මුල් කරගෙන ප්‍රාණඝාත කරනවා, සමහරලාට හොරකම් කරන්න අවස්ථාව ආවොත් හොරකම් කරනවා, සල්ලාල ජීවිත ගත කරනවා. මේ කරන්න ඕනේ දුස්සීලකම් සිත කය වචනින් රැස් කරමින් සමාජ ජීවත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ওই සීල විපatti ගැන දේශනා කරන දේශනාවේ උන්වහන්සේ සීල විපatti පහක් පෙන්නවා. මේ පහෙන් හතරවෙනි කාරණේ තමයි දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට අකුසල විපාකයක් හැටියට සිහිමුලා වෙනවා. අන්න මෙලව දුස්සීලකම් කර මේ ජීවිතේ සිල් රැකලා නැත්නම් සිත කය වචනේ දමණය කරගෙන සිහියක් රැකගන්න උත්සාහයක් කරලා සීලාදී ගුණධර්ම රැක්කේ නැත්නම් මරණාසන්න වෙනකොට වයසට යනකොට මෙලව ලැබෙන ditta ධම්ම වේදනී විපාකයක් තමයි සිහි කල්පනාව දුර්වල වෙනවා. දැන් ඔබ බලන්න හොඳට සමහර චරිත දිහා. තරුණ කාලේ හොඳට ඉගෙන ගත්ත, විභාග පාස් කරපු හොඳ උගත්තු. මැදි වයසට එනකොට ඒත් එහෙමයි, සමාජයේ හොඳ දැනුමක් ඇතුව, බුද්ධිමත්ම ඇතුව හොඳට ඉහළට ගිහිල්ලා ව්‍යාපාරවලින් වේවා, රැකියාවෙන් වේවා බොහොම සමාජ ප්‍රබුන් හැටියට ඉන්න අය. හැබැයි වයසට යන්න යන්න ටික ටික කල්පනාව අඩු වෙන්න ගන්නවා සමහරුන්ගේ. ඊළඟට මේ කියපු දේ මේ මතක නැහැ. ඒ අයම කියන දැන් අපිට ඉස්සර වගේ නෙමෙයි, දැන් අමතක වෙනවා හරියට. මෙයන් මේ මතක නැහැ, මේ බණ ඇහුවට තව ටිකකින් අමතකයි. මේ කියපු දේ මතක නැහැ. සමහරු එන්නේ ඉන්න දුර්වල වෙනකොට කෑවද බීවද මතක නැහැ. දරුවා අඳුන ගන්න බැරි වෙනවා. නෑදෑයි සමහරලාට මතක නැහැ, මම මෙයා දැකලා නැහැ කියනවා. මේ හොඳට ඉන්නව hina වෙලා තව ටිකකින් අමතකයි. අවසානයේ තමන්ගේ ඇඟේ ඇඳුම් තියනවට දන්නේ නැහැ. මේ මට්ටමට සිහිය දුර්වල වෙලා සමහරු සත්තු වගේ වෙනවා. තමන් අසූචි කරලා ඇඟේ ගා ගන්නවා. ඒවා මූණ පුරා ගා ගන්නවා. තමන් මල මුට්ට ගුඩිය ඔහි ඉන්නව කල්පනාවක් නැහැ. ඇඟේ ඇඳුමක් තියනවද මතක නැහැ. මේ මට්ටමට සිහි කල්පනාව දුර්වල වෙන අය ඉන්නවා. එතකොට අපිට පේනවා කෙනෙක්ගේ ජීවිතේ වයසට යන්න යන්න සිහිය දුර්වල වෙන්න පුළුවන්. දැන් අපේ කය දුර්වල වෙන එක කාටවත් වළක්වන්න බෑ. අපි කාගෙත් කය දුර්වල වෙනවා. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. හැබැයි කොච්චර කය දුර්වල වුණත් හිත දුර්වල නොවී හිත රැක ගන්න පුළුවන් බණ භාවනා කරන කෙනෙකුට. හොඳට හිත දියුණු කරගත්ත කෙනෙකුට කය දුර්වල වුණත් හිත රැක ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා භාවනා කරොත්, ඔබ සතිපට්ඨානෙ වඩා ගත්තොත්, ඔබ සිහිය දියුණු කරොත්, ඔබ කොච්චර වයසට ගියත් හාමර ඇලි වැටේ දත් ටික වැටිලා යයි, කිස් ටික පැහිලා යයි එක්තැන් වෙන්න පුළුවන්. හැබැයි හොඳ සිහිනුවණින් හොඳට සිහිය දියුණු කරගෙන හිත රැකගෙන මරණ මංචකේ පවා හොඳ සිහියෙන් කුසල් බලවත් කරගෙන මැරෙන්න පුළුවන්. පින්වතුනි, මරණාසන්න මොහොතක අවාසනාවන්ත එක ඉරණමක් තමයි අකුසල විපාක මත සිහිමුලා වුණොත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසම්මූල් හෝ කාලං කරෝති නිරයක්. සිහි මුලා වෙලා අකුසල් බලවත් වෙලා අකුසල විපාකයක් මත සිහි මුලා වුණොත් මරණින් මත්තයා අපායකට වැටෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති නිරයක්. ඒකට හේතුව ඔබම හිතන්න, ඔබේ ඥාතියෙක් හරි කවුරු හරි අපි හිතමු මරණාසන්න මොහොතේ සිහි කල්පනාව නැහැ කියලා. නේ කිසිම කල්පනාවක් නැහැ. කෑවද බීවද මතක නැහැ. දරුවා අඳුරන්න බෑ. ඥාතියෙක් මතක නැහැ. මේ කියන දේ මේ මතක නැහැ. එවැනි අසරණ වෙලා නම් මරණ මංචකේ සිහිය දුර්වල වෙලා ස්වාමින් වහන්සේ නමක් හරි වඩම්මලා පිරිත් ටිකක් කියලා වැඩක් තියෙද? සමහරලාට දන්නේ නෝවා කියනවත් දන්නේ හාමුදුරු කෙනෙක් අඳුන ගන්න බෑ. එතකොට කවුරු හරි කනට කරලා හරි අම්මට මතකයි, අම්මා මෙහෙම පින් කරා, තාත්තට මතකද මේ වගේ පින් කරගත්ත, ඇයි තාත්තේ අපි මෙහෙම ගියානේ, අපි මෙහෙම අටපිරිකර පූජා කර, අපි චෛත්‍ය වැඳ, ඌව මොනවා කනට කියලා කියලා දුන්නත් කනට කරලා කොච්චර සිහි කරන්න හැදුවත් එයාට මතකයක් එන්නේ නැහැ, කල්පනාවක් නැහැ. ඇයි? සිහිය දුර්වලයි. අඩු ගානේ කනට කරලා බුදුගුණ ටිකක් කිව්වත් හිතක් පිහිටව ගන්න පුළුවන් කමක් නැහැ. කරපු පිනක් සිහිපත් කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. එතකොට කල්යාණ මිත්‍රයෙක් හැටියට දරුවෙකුට ඥාතියෙකුටවත් එයාට පිහිට වෙන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඊළඟට තමන්ට කරපු පිනක් කුසලයක් තමන්ට සිහි කරගන්නත් බෑ, අනුන්ට සිහිපත් කරලා දෙන්නත් බෑ, තමන්ට බලවත් කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා සිහිය දුර්වල වෙලා මැරුණොත් බොහෝ වෙලාවට ඊටා දුර්වල කර්මයක් තමයි බලවත් වෙලා ඊළඟ උපත කරා යන්නේ. ඒ නිසා
මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා කියලා කියන්නේ ජීවිතය අවාසනාවන්ත ඊරණමකට වැටෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය මුලා නොවෙන්න නම් ওই මෛත්‍රී ආනිසංසවලක් පෙන්නන බලන්න මෙත්තානිසංස සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11ක් පෙන්නන. එයින් 10 වෙනි ආනිසංසය තමයි මෛත්‍රී භාවනාව වඩනවා නම් මෛත්‍රී සිත වඩනවා නම් මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියන. එතකොට බලන්න කෙනෙක්ගේ ජීවිතේ යම් භාවනාවක් කරනවා නම් යම් කිසි භාවනාවක යෙදෙනවා නම් එයාට සිහි මුලා නොවීම පිණිස ඒ භාවනාවෙන් දියුණු වෙන හිත එයාව රැක ගන්නවා. එයාගේ සිහිය ආරක්ෂා කරනවා. ඊළඟට සීල සම්පatti හැටියට බුදුරජාණන් වහන්සේ කාරණා පහක් පෙන්නනවා. සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස. එයින් හතරවෙනි ආනිසංසය තමයි යමෙක් හොඳට පංච සීලේ රකින්නවත්. ඉස්සර බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ගිහි ශ්‍රාවකයන් හැටියට ඔබ ගිහි ශ්‍රාවකයෙක් නම් නිති පන්සිල් රකින්න. පොයිලවසට උපෝසතයක් රකින්න. සාමණේර භික්ෂුවක් නම් සාමණේර දස සීලයක් තියෙනවා. උපසම්පදා වෙච්ච කෙනෙක් නම් උපසම්පදා සීලයක් තියෙනවා. තමන් සමාදන් වෙච්ච ශික්ෂාපද තමන් ආරක්ෂා කරගෙන හොඳ සංවර දමණී වෙච්ච සිල්වත් ජීවිතයක් ගත කරනවා නම් එයාගේ සිහිය රැකෙනවා. සිහිය ආරක්ෂා වෙනවා. ඒ සීලේ පිනක් හැටියට මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ නැහැ කියලා සීලානිසංසවල බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. පින්වතුනි සීල් රකින්නත් සිහිය තියෙන්න ඕනේ. සතර සතිපට්ඨානෙ පවත්ව ගන්නට ඕනේ. දැන් ඔබ හිතන්න ඔබේ කය මුල් කරගෙන රැස් වෙන අකුසල් වලින් වළකින්න නම් කය තුල හොඳ සිහියක් පවත්වගෙන ඉන්න ඕනේ. හොඳට ඉරියව් ගැන හොඳ සිහියෙන් සම්පජාන්නේ භාවනාවකින්. දැන් සම්පජාන්නේ භාවනාව තුල උගන්වන්නෙම තමන්ගේ කය මුල් කරගෙන අකුසලයකට හිත යන්නේ නැති වෙන්න. තමන් වටපිට බැලුවත් දිසාවක් මුල් කරගෙන හෝ අතපය දිග හරිනව හකුලනවා, ඇවිදිනවා, ඉදිරියට යනවා, ආපහු එනවා, එක්ක කන බොන වෙලාවට හරි අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කෑම කනකොට, හපල කනකොට, යමක් බොනකොට හැම වෙලෙම මගේ හිතට අකුසලයක් ඇති නොවේවා කියලා සිහියෙන් ඉන්න කියන. ඊළඟට නිදා ගන්න ගියත් ජාගරිතේ නිදි මරණ වෙලාවට උනා අපි නිදා ගන්න වෙලාවට ඇවිදින වෙලාවට මේ හැම වෙලාවෙම භාසිතේ කතා කරන වෙලාවට ඒ හැම වෙලාවටම සම්පජානකාරී හොති. හොඳ සිහියකින් ඉන්න. එතකොට මේ හැම වෙලාවෙම වචනයක් තුල පවා සිහිය පවත්වනවා නම් වචනෙන් රැස් වෙන අකුසල් ටික වළකිනවා. එන් අන්න වචනේ සිල්වත් වෙනවා යා. කය මුල් කරගෙන හොඳ සිහියෙන් නම් කය පවත්වන්නේ ඒ තුල පවත්වන්නේ සම්පජන් නිරියාපත. ඒක සීලය දියුණු කරගන්න උපකාර වෙන භාවනාව. එතකොට අපිට සිල් රකින්න නම් සිහිය බලවත්ව තියෙන්නට ඕන. ඒ තුල ඔබ සිල් රකින්නවා කියන්නේ ඔබේ සිහිය ටික 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 දියුණු වෙන්න පටන් ගන්නවා. අන්න ඒකේ ප්‍රතිඵලයක් හැටියට මරණාසන්න වෙනකොට සිහි මුලා වෙන්නේ. සිහි මුලා නොවි මරණයටපත් වෙන කෙනෙක් නම් එයාට තමන් කරපු පින සිහි කරගන්න අවස්ථාවක් තියෙනවා. තමන්ට සුගතියක් අරමුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යමෙක් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා නම් එයාට තමන් කැමති දිව්‍ය ලෝකයක් මරණ මංචකේ අරමුණු කරන්න පුළුවන්. මාතුල සද්ධාව තියෙන කෙනෙක්, මං හොදට සීල් රැකපු කෙනෙක්, මං හොදට දහම් දැනුම දියුණු කරගත්ත කෙනෙක්, මං හොදට පින් කරගෙන ත්‍යාග සම්පත්තිය වඩාගත්තා, මං හොදට ප්‍රඥාව දියුණු කරගත්තා, මං මරණින් මත්තේ මේ දිව්‍ය ලෝකේ උපදිනවා කියලා තමන් කැමති දෙව්ලොවක් අරමුණු කරන්න පුළුවන්. හැබැයි ඒ හැකියාව ඇති වෙන්නේ හොදට සිහිය බලවත්ව පවත්වාගත්ත කෙනෙකුට විතරයි. අපි ගමු කෙනෙකුට මරණ මංචකේ එක පාරට සීහ කරගන්න බැරි වුණා කියලා. හොඳට භාවනා කරපු කෙනෙකුට සිල් රැකපු කෙනෙකුට වෙන්න පුළුවන්. හැබැයි දරුවෙකුට හරි ළඟට ඇවිල්ලා ස්වාමින්වහන්සේ නමකට හරි පිටි ටිකක් කියලා උපාසක මහත්තයා මේ විදියට හිතන්න, උපාසක මහත්තයා මේ වගේ පින් කරගත්තනේ, උපාසක අම්මා මේ වගේ සිල් ගත්ත දන් දුන්නා කියලා ස්වාමින්වහන්සේලා ඇවිල්ලා පිටි ටිකක් කියලා මරණාසන්න මොහොතේ හිත පිහිටවනු. අඩුගානේ දරුවෙකුට හරි පින් පොත කියවනු. දැන් ඔබ අහලා ඇති ඉස්සර මරණාසන්න වෙනකොට පින් පොතක් කියෙව්වා. කරපු පින් සිහි කරලා දුන්නා. එතකොට පින් පොත කියෙව්වත් කරපු පින් සිහි කරගන්න නම් සිහියෙන් ඉන්න එපා. මරණාසන්න මොහොතක සිහි කල්පනාව නැත්නම් පින් පොත් නෙමෙයි මොන පොත් කියෙව්වත් දන්නේ නැහැ මොනවා කියනවද කියලා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සිහිය රැකගන්න මැරෙන්න වැටෙනකන් ඉන්න එපා. වයසට ගිහිලා දුර්වල වෙනකන් භාවනා කරන්න බලාගෙන ඉන්න එපා. ඔබේ ජීවිතයේ වටිනාම දේ තමයි සිහිය. තරුණ වයසේ සිහි මුලා වුණොත් ජීවිතේ එතනින් එහාට වටිනාකමක් නැහැ. මැදි වයසේ සිහි මුලා වෙන්න පුළුවන්. එතනින් එහාට ජීවිතේ වටිනාකම අහිමි වෙනවා. වයසට ගිහිලා සිහි මුලා වෙන්න පුළුවන්. ඔබ බලන්න මානසික රෝහල් වලට ගිහිල්ලා ළමා වයසේ පිස්සු හැදිච්ච අය ඉන්නවා. තරුණ වයසේ පිස්සු හැදිච්ච අය ඉන්නවා. මැදි වයසේ පිස්සු හැදිච්ච අයත් ඉන්නවා.
වයසට ගිහිලා සිහි කල්පනාව දුර්වල අයත් ඕන තරම් ඉන්නවා. ඒ නිසා අපේ මනසට තියෙන රැකවරණය සිහිය සතිය අපිට අහිමි වෙන්න වැඩි වෙලාවක් වැඩි කාලයක් යන්නේ නැහැ. ඒ නිසා සිහිය රැක ගන්න ලොකු උත්සාහයක් ගන්න. ඊළඟට අපි බලමු හොඳට සීල් රැකපු කෙනෙක්, හොඳට භාවනා කරපු කෙනෙක්, හොඳට දන් දෙමින් පින්කම් කරගත්ත කෙනෙක්. එහෙම කෙනෙක් සිහිමුලා වෙන්න පුළුවන්ද? ඇත්තටම එහෙම කෙනෙකු සිහිමුලා වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි භාවනා කරපු කෙනෙක්, සීල් රැකපු කෙනෙක්, ගුණධර්ම පුරපු කෙනෙක් සිහිමුලා වෙන්නේ අකුසල විපාක මත නෙමෙයි. එයා කරපු අකුසල් බලවත් වෙලා සිහිමුලා වෙලා පායක වැටෙන්නේ. එයා සිහිමුලා වෙන්න පුළුවන් යම් කිසි ලෙඩක් නිසා. ඒක කායික ආබාධයක්. දැන් වර්තමානයේ තියෙන ලෙඩ දිහා ගත්තාම සමහරු කියනවා මොළේට විෂ බීජයක් ගියා. එතකොට ඒක මොළේට විෂ බීජයක් යනවා කියන එක ඒක කායික දෙයක්. සමහරලාට ඇක්සිඩන්ට් එකක් වෙලා මොළේට හානියක් වෙන්න පුළුවන්. කවුරු හරි තරහකාරීක ඔළුවට පොල්ලකින් හරි ගැහුවා කියලා හිතත් ඒ වගේ අනතුරක් නිසා හිසට අනතුරක් වෙන්න පුළුවන්. ස්නායු ආබාධයක් ඇති වෙන්න පුළුවන්. පාකින්සන් වගේ රෝග තත්ත්ව තියෙන මොළේ ස්නායු මැරෙනවා. කෝමා වගේ රෝග තත්ත්ව තියෙනවා. සමහරු හිටි ගමන් මල කඳ වගේ කතා කරන්නේ නැහැ. හැබැයි මැරිලා නැහැ. කතා කරගන්න බෑ. අතපය හොලවන්නේ නැහැ. අමන්ට කියන අරමුණක් ඔස්සේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ වගේ නොයෙක් රෝග තත්ත්වයක් නිසා, කායික රෝගයක් නිසා, ස්නායු ආබාධයක් නිසා, අනතුරක් නිසා සිහි කල්පනාව දුර්වල වෙන්න පුළුවන්. එහෙම සිහිය දුර්වල වෙලා මැරුණා කියලා ඒ හේතුව අපාය යන හේතුවක් නෙමෙයි. ඒක කායික ආබාධයක්, ඒක අසනීපයක්, ඒක ලෙඩක්. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් සිහිමුලා වෙලා මැරුණත් එයාට කොච්චර රැකවරණයක් ධර්මයෙන් ලැබෙනවද කියලා සෝතානු දත කියලා සූත්‍රයක ලස්සනට විස්තර කරනවා. මේක තියෙන අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතේ කරුණු හතර බැගින් බුදුරජාණන් වහන්සේ විස්තර කරන මේ කොටසේ සෝතානු දත කියන සූත්‍රය. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් ගැන. මේ හතර දෙනාම සිහිමුලා වෙලා මරණයට පත් වුණත් දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන කාරණා ගැනයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. උන්වහන්සේ මුලදි විස්තර කරනවා, මහණෙනි, ඔන්න කෙනෙක් ඉන්නවා, එයා හොඳට බණහන කෙනෙක්, සුතා. ඇසූ ධර්මයේ ධාරණය කරගනවා, දත. වචනෙන් ධර්මයේ නිතර පුරුදු කරනවා. දැන් අපි හිතමු ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි. ওই විදිහට වචනෙන් අපිට ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. වචනෙන් සජ්ජායනා කර කර අපි ඒක නුවණින් විමසනවා, මානසිකාරය දෙනවා. ඊළඟට කේස් පිළිකුල්, මේ රෝම කූප, මේවා පිළිකුල් දේවල්, නියපොතු පිළිකුල්, ඔය වගේ තනියෙන් හිත හිත මෙනෙහි කර කර පිළිකුල් භාවනා වඩනවා. සමහරු අනිත්‍ය භාවනා වඩනවා, මෛත්‍රී භාවනා වඩනවා, බුදු ගුණ සිහි කරනවා. එතකොට මේ වගේ හොඳට ධර්මයේ වචසා පරිචිත වචනින් පුරුදු කරනවා, මනසානුපෙක්කිතා නුවණින් විමසනවා, ඒ ධර්මයේ අවබෝධ කරගන්න හොඳට බණ භාවනා කරනවා, සීල් රකින්නවා, ගුණ ධර්ම පුරනවා. බුදුරජාන් වහන්සේ වදාළ, මහණෙනි, මෙහෙම ධර්මයේ දියුණු කරගෙන යද්දී යම් හේතුවක් නිසා සිහිය දුර්වල වෙලා මැරෙනවා. යම් හේතුවක් කියලා එතන විස්තර කරන්නේ අකුසලයක් මත සිහිය දුර්වල වෙනවා නෙමෙයි. එයා සීල් රකින්න කෙනෙක්, බණ අහන කෙනෙක්, භාවනා කරන කෙනෙක්, ධර්මයේ පුරුදු කරගෙන හොඳට පින් කරපු කෙනෙක්. යම් හේතුවක් නිසා අපි ගමු යාට අනතුරක් වෙනවා, මුලේට හානියක් වෙනවා, යම් කිසි ඇක්සිඩන්ට් එකක්, ස්නායු ආබාධය, එවැනි හේතුවක් නිසා සිහිය දුර්වල වෙලා මැරෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළා, නමුත් මහණෙනි, එයා මැරෙනකොට ඒ අනතුර නිසා සිහිය දුර්වල වුණත් එයා හොඳට පින් කරගත්ත කෙනෙක්, ධර්මයේ නුවණින් විමසපු කෙනෙක්, කුසල් වඩාගත් කෙනෙක්. එයා රැස් කරගත්ත පිනෙන් මරණින් මත්තේ අන්‍යතර දේවනිකායක උපදිනවා කියන. අන්න පිනෙන් තමයි තමන් සුගතියට අරගෙන යන්නේ. තමන් පින් කරගත්ත කෙනෙක් තමන් මැරෙනකොට තමන්ට බලවත් කරගෙන හිත පිහිටවාගෙන යන්න තරම් සිහිය නැහැ. හැබැයි පිනෙන් තමන් සුගතියකට අරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, නමුත් මහණෙනි, එයා අන්‍යතර දේවනිකායක ඉපදුනාට එයා මැරෙනකොට සිහියෙන් මැරුණා නෙමෙයි. ඒ නිසා දේවනිකායක පහළ වුණාට, දිව්‍ය ලෝකෙ ඉපදුනාට එයාට පෙර මතකේ එකපාරට මතක් එන්නේ. එයාට දිව්‍ය ලෝකේ හොඳ සිහි කල්පනාව තියෙනවා. නමුත් මං පෙර කොහෙද හිටියේ? පෙර කවුරු වෙලාද හිටියේ? මොන පිනක් බලවත් වෙලාද මේ දිව්‍ය ලෝකෙට ආවේ? මං පෙර ජීවිතේ කවුද මගේ ඥාති? මං කොහේ ඉඳන් ආපු කෙනෙක්ද? පෙර මං මොනවද පුරුදු කරගත්ත ගුණධර්ම? පෙර මතකේ එකපාරට මතුවෙන්නේ නැහැ කියනවා. එයා දිව්‍ය ලෝකෙ ඉපදිලා බොහොම සැපසේ දිව්‍ය සැප සම්පත් විඳිමින් දෙව්ලොව කාලයක් ඉන්නකොට, කාලයක් යනකොට එයාට අර පරණ මතකයේ තනියම ටික ටික මතක් වෙන්න ගන්නවා කියනවා. කාලයක් යනකොට මතක් වෙනවා, ආ මම මනුස්ස ලෝකේ හිටපු කෙනෙක් නේද, මං ඉස්සර මේ වගේ බණ ඇහුවා නේද, මං මේ වගේ ධර්මයක් පුරුදු කරගත්ත නේද කියලා. තමන්ගේ මතකයේ කාලයත් එක්ක දෙව්ලොව ඉන්නකොට
තමන්ට ටික ටික ආයමත් ආවර්ජනය වෙන පටන් ගන්නවා. බුදුරජාන් වහන්සේ වදාලා ඒ තුල යා අර දිව්‍ය සැප සම්පත් වලට දිව්‍ය කාමයන්ට හසු වෙලා ඒ ඔස්සේ නොම ගියන්නේ නැහැ කියනවා. තමන්ට පෙර මතකේ ආවර්ජනය වෙනකොට මම පෙර ධර්මයේ දියුණු කරා භාවනා කරා නේද කියලා මතක් වෙනකොට කල්යාණ මිත්‍ර දිවි දේවතාවරු අතරට යනවා. දිව්‍ය ලෝකේ දෙවියන් අතර සුධර්මා දිව්‍ය සභාවට ගිහිලා බණ අහනවා, භාවනා කරනවා, ධර්මයේ දියුණු කරගෙන එතනින් ඉහළ මාර්ගඵල කරා ගිහිල්ලා ධර්මාබෝධියටම යොමු වෙනවා මිසක් ආපස්සට නම් වැටෙන්නේ නැහැ කියනවා. අන්න මනුස්ස ලෝකේ ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට, සීල රැකලා ගුණ ධර්ම වඩාගත් කෙනෙකුට සිහි මුලා වෙලා මැරුණත් එයාට රැකවරණයක් ලැබෙනවා ධර්මයේ වඩපු සිල්වත් කෙනෙක් නම්. අන්න පළවෙනි පුද්ගලයා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ওই සෝතානුදත සූත්‍රය විස්තර කරන මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා. එයත් මනුස්ස ලෝකෙදි හොඳට බණ අහලා සුතා දතා ඒ ධර්මයේ ධාරණය කරගෙන වචසා පරිචිත නිතර වචනෙන් ධර්මයේ පුරුදු කරලා මනසානුපෙක්කිත නිතර ධර්මයේ නුවණින් විමසපු හොඳට බණ භාවනාව දියුණු කරගත් කෙනෙක්. අපි හිතමු හැබැයි මාර්ගඵල ලැබුවේ නැහැ කියලා. එයා හොඳට පිං කරා. එයත් යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරෙනවා. අර වගේම අනතුරක් හරි මොළයට වෙච්ච හානියක් හරි ඇක්සිඩන්ට් එකක් හරි කියලා හිතමු. එයත් ට්‍රැෂ් කරගත්ත පිණින් අර වගේම අන්‍යතර දේවනිකායක උපදිනවා. දැන් එයා දිවි ලෝකෙ යන්නේ මැරෙනකොට දිවි ලෝකෙ අරමුණු කරගත්ත නිසාවත් දේවතානුස්සතියක් වඩලා හිත පිහිටවලවත් නෙමෙයි. අපි හිතමු යාට අර කරපු පෙර රැස් කරගත්ත මනුස්ස ලෝකෙ කරපු පිණෙන් මැරෙනකොට සිහි කල්පනාව නැති වුණත් පිණෙන් අන්‍යතර දේවනිකායකට එයාව අරගෙන යනවා. එයා දිවි ලෝකෙක පහළ වුණා කියලා. එතන අන්‍යතර දේවනිකායක් කියන්නේ දැන් දේවතානුස්සතිය වඩපු කෙනා නම් හිත පිහිටවනවා තමන් කැමති දිව්‍ය ලෝකෙට. මම මරණින් මත්තේ තුසිත දෙව්ලෝ උපදිනවා. මං කැමති චාතු මහරාජික දෙවියන් අතර ඉපදිලා ධර්මයේ දියුණු කරා. ඒ වගේ තමන් කැමැත්තෙන් හිත පිහිටවලා අරමුණු කරලා යන්නේ පින් කරගෙන සීලයේ බලවත් කරලා කුසල් වඩාගෙන සද්දා සීල සුත තියාග ප්‍රඥා බලවත් කරලා මරණ මංචකේ සිහියෙන් මැරෙන්න පුළුවන් නම් හිත පිහිටවලා උපදින්න පුළුවන්. දැන් මේ කියන පුද්ගලයා සිහිය දුර්වල වෙලා පින් කරගත්ත කෙනෙක්. හැබැයි යම් ලෙඩක් අසනීපයක් යම් හේතුවක් නිසා මරණාසන්න කාලේ සිහිය දුර්වල වෙලා මැරෙන කෙනෙක්. දැන් එයා දේවනිකායක උපදිනවා. දැන් අර පළවෙනි කෙනාට උනේ කාලයක් යනකොට තනියම තමන්ට ආවර්ජනය වෙන්න පටන් ගත්තා. හැබැයි මේ දෙවෙනි කෙනා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට එහෙම තනියම මතක් වෙන්නේ නැහැ. එයාට දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් විඳිමින් බොහොම සතුටින් ඉන්නකොට හදිස්සියේ එයාට මුණ ගැහෙනවා දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා අහන්න ලැබෙනවා. දෙවියන් දිව්‍ය ලෝකයේ ධර්මයේ ගැන කතා වෙනවා අහන්න ලැබෙනවා. ඒ බණපද ඇහෙනකොටම මතක් වෙන්න ගන්නවා මං දන්න දෙයක් නේ. මේ දෙවිවරු කතා වෙන්නේ මං අහලා තියෙන දේවල් නේ. මං පෙර මේක පුරුදු කරලා තියෙනවා කියලා තමන්ට අන්න මතක් වෙනවා. තමන්ගේ පැරණි මතකේ ආවර්ජනය වෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. ඒක හරියට මහ වනාන්තරයේ අතරමං වෙලා පාරක් හොය හොය ඇවිදගෙන යන කෙනෙකුට ඈතින් බෙර හඬක් ඇහෙනවා. දැන් අපි හිතමු කැලේ අතරමං වෙලා පාරක් හොයාගෙන ඇවිදින කෙනෙකුට ඈතින් බෙර හඬක් ඇහෙනකොට එයාට ලොකු සතුටක් ඇතිවෙනවා. අන්න බෙර හඬක් මං අහලා තියෙනවා. එහෙනම් මේ ළඟ ගමක් තියෙනවා. අන්න මට රැකවරණයක් කියලා එයා බෙර හඬ ඔස්සේ ගිහිල්ලා අතරමං වීමෙන් මිදෙනවා. ඒ වගේ තමයි කියනවා අර දිව්‍ය ලෝකෙ ඉපදීලා දිව්‍ය සැප සම්පත් විඳිනකොට එයාට එක පාට දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහිච්ච ගමන් අඳුන ගන්නවා මේ මං දන්න දෙයක් පෙර මං පුරුදු කරානේ. මං මේ ධර්මයේ මනුස්ස ලෝකේ ඉනම් වැඩුවේ. අන්න මතක් වෙනවා ඒ දෙවි දේවතාවරු එක්ක එකතු වෙලා ධර්ම මාර්ගයටම යොමු වෙනවා මිසක් දිව්‍ය කාමයන් ඔස්සේ නොමග ගිහිල්ලා ආපස්සට වැටෙන්නේ නැහැ කියනවා. අන්න බුදුරජාන් වහන්සේ ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් සිහිමුලා වෙලා මැරුණත් එයාට ලැබෙන රැකවරණයක් ගැන මේ දෙවනි පුද්ගලයාගෙනුත් විස්තර කරා. තවත් කෙනෙක් ගැන කියනවා. මහණෙනි මනුස්ස ලෝකෙදී හොඳට ධර්මයේ ඉගෙන ගත්ත අර වගේම සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා මේ විදිහට ධර්මයේ හොඳට වඩා ගත්ත කෙනෙක් ඉන්නවා. අපි හිතමු එයත් අර වගේම යම් හේතුවකින් සිහිමුලා වෙලා මැරෙනවා. එහෙම සිහිය මුලා වෙලා මැරිලා ඒ රැස් කරගත්ත පිණෙන් අන්නේතර දේවනිකායක උපදිනයි මනුස්ස ලෝකෙදී හොඳට සීල රැකලා පින් කරලා ධර්මී ඉගෙනගෙන පින් කරගත්ත කෙනේ. එයත් මනුස්ස ලෝකේ මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙක උපදිනවා. අර වගේ දේවනිකායක උපදිනවා. හැබැයි මැරෙනකොට අසනීපයක් නිසා හරි ඇක්සිඩන්ට් එකක් නිසා හරි එක්තැන් වෙලා අපි ගමු දැඩි සත්කාරයක හරි කල්පනාවක් නැතුව කාලයක් ඉඳලා මැරිච්ච කෙනෙක් කියලා. එයා මැරෙනකොට සිහි කල්පනාව නැති නිසා දේවනිකායක උපදිනවා. හැබැයි පිනෙන් දිව්‍ය ලෝකෙක උපදිනවා. ඉපදිච්ච ගමන් මතකයක් නැහැ. තමන් කොහේ ඉඳන් දාවේ පෙර මොනවද කරේ මතක් වෙන්නේ නැහැ. දැන් අර පළවෙනි පුද්ගලයාට කාලයක් යනකොට තනියම මතක් වුණානේ.
දෙවනි පුද්ගලයාට දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනව ඇහිලා මතක් වුණා. තුන්වෙනි පුද්ගලයා ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේලා දිව්‍ය ලෝකවලට වැඩම කරලා දෙවියන්ට දහම් දෙසන අවස්ථා තියෙනවා. දෙවියන් එක් රැස් කරලා දෙවියන්ට මහරහතන් වහන්සේලා බණ කියනවා. දැන් ওই මුගලන් මහරහතන් වහන්සේ ගැන දේශනාවල තියෙනවා උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකයට වඩිනවා. වැඩම කරලා දෙවියන්ට දහම් දෙසනවා. නිවන් මඟ කියලා දෙනවා. ඒ වගේ අවස්ථාවක අන්න එවැනි රහතන් වහන්සේලා දිව්‍ය ලෝකේ බණ කියන අහන්න ලැබෙන අවස්ථාවක් එනවා. ඒ බණ අහගෙන ඉන්නකොට බණපද ඇහෙනකොට අන්න මතක් වෙනවා මේ මන් දන්න දෙයක් නේ. මම මේව කවදා හරි පුරුදු කරලා තියෙනවා. මේ කියන දේවල් නම් මං අහලා තියෙනවා කියලා අන්න පෙර මතකයේ Tamanට ආවර්ජනය වෙනවා. ඒකටත් උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. ඒ තමයි මහ වනාන්තරයක අතරමං වෙලා පාරක් හොය හොය යන කෙනෙකුට ඈතින් සක් පිඹින හඬක් ඇහෙනවා. හක් ගෙඩියක් පිඹිනව ඇහෙනවා කියලා හිතන් සක් පිඹින හඬක් ඇහෙනවා. මේ සක් පිඹින හඬ ඇහෙනකොටම අඳුන ගන්නවා ආ මේනම් ගමක් තියෙන. ඔය නම් හක් ගෙඩියක් පිඹින්න. අන්න මට රැකවරණයක් කියලා අතරමං වෙච්ච කෙනා හඬ අඳුනගෙන ඒ ඔස්සේ ගිහිල්ලා අතරමං වීමෙන් මිදෙනවා. ඒ වගේ තමයි කියනවා අර රහතන් වහන්සේලා දෙවියන්ට බණ කියනව ඇහෙනකොට අඳුන ගන්නවා මේ මං පුරුදු කරපු දෙයක් නේ කියලා ඒ ධර්මයේ කරාම යනවා කියනවා. හතරවෙනි පුද්ගලයා ගැන බුදුරජාන් වහන්සේ සෝතානුදත සූත්‍රය බොහොම ලස්සනට දේශනා කරනවා. මහණෙනි මනුස්ස ලෝකේ හොඳට බණ අහපු සුතා ඒ ධර්මයේ ධාරණී කරගත් දතා ධර්මයේ වචනින් නිතර පුරුදු කරගත් වචසා පරිචිත නිතර ධර්මයේ නුවණින් විමසපු කෙනෙක් මනස අනුපෙක්කිත. හැබැයි යම් හේතුවකින් සිහි මුලා වෙලා මැරෙනවා. අපි හිතමු අර වගේම එක් රෝගයක් ලෙඩක් මොළේට වෙච්ච හානියක් ඔපරේෂන් එකක් වලදීලා හරි මොකක් හරි අපි හිතමු එයා දුස්සීලකම නිසා සිහි මුලා වුණා නෙමෙයි අනතුරක් යම් ලෙඩක් නිසා සිහි මුලා වෙලා සිහි කල්පනාව නැතුව මැරෙනවා. එහෙම මරණයට පත් වෙලා එයා රැස් කරගත්ත පිනේ මනුස්ස ලෝකේ ඉන්නදී හොඳට සිල් රැක්කා බණ ඇහුව භාවනා කරා ධර්මයේ පුරුදු කරා ඒ පිනෙන් දේවනි කායක උපදිනවා. හැබැයි යා මැරෙනකොට සිහි කල්පනාව නැතුව මනුස්ස ලෝකේ මැරිච්ච නිසා දිව්‍ය ලෝකේ ඉපදුනත් එකපාරට තමන්ගේ පෙර මතකයේ සිහි කරගන්න තරම් හැකියාවක් නැහැ. දැන් අර පළවෙනි පුද්ගලයාට කාලයක් යනකොට තනියම මතක් වුණා. දෙවනි පුද්ගලයාට රහතන් වහන්සේලා බණ කියනවා ඇහිලා මතක් වුණා. එක්ක දෙවියන් දෙවියන් ධර්ම සාකච්ඡා කරනවා ඇහිලා මතක් වුණා. මේ හතරවෙනි පුද්ගලයා ගැන විස්තර කරන්නේ එයා අර දිව්‍ය සැප සම්පත් විඳිනවා දිව්‍ය කාමයන් පරිහරණය කරනවා දිව්‍ය ලෝකේ බොහොම සතුටින් ඉන්නවා. ඔහොම ඉන්නකොට දෙව්ලොව ඉන්නවා තමන් මනුස්ස ලෝකේ ඉන්නදී තමන් එක්ක එකට පින් කරලා තමන්ට පෙර මරණයටපත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවි දේවතාවරු ඉන්නවා. ඒ අය නිතර විමසලා බලනවා කෝ අපේ කල්යාණ මිත්‍රයෝ අපිත් එක්ක එකට මනුස්ස ලෝකේ බණ භාවනා කරපු අය දැන් කොහෙද? තාම මනුස්ස ලෝකේද? ඒ අය දෙවියන් අතරට ඇවිල්ලාද කියලා බලනවා. එහෙම බලනකොට දකින්න ලැබෙනවා මේ එකට භාවනා කරපු අය එකට පින්කම් කරපු අය එකට ගුණ ධර්ම පුරපු අය අන්න කෙනෙක් මරණයටපත් වෙලා තමන්ගේ මනුස්ස ලෝකෙදි හිටපු කල්යාණ මිත්‍රේ දැන් දෙවියන් අතර ඉපදිලා මේ දිව්‍ය සැප සම්පත් විඳ විඳ ඉන්නවා. අනිත් දෙවිවරු තමන්ගේ යාළු කල්යාණ මිත්‍ර පෙර සසරේ මොන ගැහිලා එකට පින් කරපු අය තමන් හොයාගෙන එනවා කියනවා. ඇවිල්ලා මතක් කරනවා පින්වත ඔබට මතකද? අපි භාවනා කරා මතකද? අපි මේ වගේ පින්කම් කරා මතකද? අපි මනුස්ස ලෝකෙදි මේ වගේ බණ ඇහුවා මතකද? ඒ කාලේ ඔයාගේ නම මෙන්න මේ නම. ඔයා මේ වගේ ගමක හිටියේ. අපි මේ වගේ බණ අහන්න ගියා. අපි මේ වගේ සිල් රැක්කා. අපි මේ වගේ පින් කරා මතකද? සිහි කරගන්න සිහි කරගන්න කියලා අනෙක් දෙවිවරු Tamanට මතක් කරලා ආවර්ජනය කරලා දෙනවා කියන බුදුරජාන් වහන්සේ වදාලා ඒකට ඒක හරියට මේ වගේ පුංචි කාලයකට යාළුවෝ ඉන්නවා. ඒකට සෙල්ලම් කරනවා, විනෝද වෙනවා, සතුටු වෙනවා, රණ්ඩු වෙනවා. මේ පොඩි කාලයකට හිටපු යාළුවෝ සමහර වෙලාවට තරුණ වයසට එනකොට එක්ක ඉස්කෝලෙන් පස්සේ සමහර ළමයි ඒ පළාත්වලට යනවා, ගම් රටවල් අතහැරලා යනවා, යාළුකම් ඈත් වෙලා යනවා. හැබැයි අවුරුදු ගානකට පස්සේ අවුරුදු සමානට 20කට 30කට පස්සේ කොහේදි හරි හදිස්සියෙම මේ යාළුවෝ මුණ ගැහෙනවා. ඒ පරණ යාළුවේ කම්බ වුණාම අන්න කාලයකට පස්සේ අපි ගම රට ගිහිලා පදිංචි වෙච්ච කෙනෙක් හරි අවුරුදු ගානකට පස්සේ කොහේදී හරි මුණ ගැහුණා කියලා ඒ මතක් වෙච්ච ගමන් ඔයාට මතකද මාව? අපි ඒ කාලේ මෙහෙම හිටියා. ඔයාට අපි මෙහෙම සෙල්ලම් කරා. අපි මෙහෙම විනෝද වුණා. ඉස්සර මතකද අපි ඉස්කෝලේ යන කාලේ කියලා අර පරණ මතකය කාලයකට පස්සේ මුණ ගැහුණාට පස්සේ මතක් කරගන්න. බුදුරජාන් වහන්සේ උපමා කරනවා අන්න ඒ වගේ යාළුවෝ ටිකක් කාලයකට පස්සේ මුණ ගැහුණාට පස්සේ පරණ මතකේ ආවර්ජනය කළ සිහි කරගන්නවා වගේ දිව්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ තමන් සිහි මුලා වෙලා මැරිලා දෙව්ලොව ඉපදුනත්
තමන් මනුස්ස ලෝකයකට කල්යාණ මිත්‍ර සේවනයේ ඇතුව හොඳට පින් කරලා ධර්මී දියුණු කරපු කෙනෙක් නම් තමන්ට පෙර මරණයට පත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච කල්යාණ මිත්‍ර දෙවි දේවතාවරු තමන් හොයාගෙන එනවා. ඊය අය ඇවිල්ලා තමන්ට සිහි කරලා දෙනවා. තමන්ව ධර්ම මාර්ගයේ කරගෙන යනවා. එතකොට බලන්න මේ සෝතානු දත සූත්‍රයෙන් බුදුරජාන් වහන්සේ අපිට පෙන්වනවා මහණෙනි හොඳට ධර්මයේ දියුණු කරගත්ත කෙනෙක් සිහිය දුර්වල වෙලා යම් හේතුවකින් අනතුරක් නිසා ලෙඩක් නිසා හරි ඇක්සිඩන්ට් එකක් නිසා හරි සිහිය දුර්වල වෙලා මැරුණත් එයාට රැකවරණයක් තියෙනවා. එයා අන්නිතර දේවණී කායක ඉපදිලා දෙවියන් හරියට ධර්ම මාර්ගයට මඟ පෙන්නනවා. එක්කෝ තනියම Tamanට කාලෙකදී සිහි වෙලා හරි ධර්මයට යොමු වෙනවා. එක්කෝ දෙවියන් ධර්ම සාකච්ඡා කරන ඇහෙනකොට හරි පරණ මතකේ ආවර්ජනය වෙනවා. මේ රැකවරණයේ තියෙන්නේ හොඳට ධර්මී පුරුදු කරගත්ත කෙනාට විතරයි. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුෂ්‍ය ජීවිතයේ තුල මරණ මංචකේ සිහි මුලා නොවෙන්න නම් මැරෙන්න වැටෙනකන් ඉන්න එපා භාවනා කරන්න. ඔබ අදාදම වීරිය වඩන්න. ඔබේ ජීවිතේ මේ රස්සා කරන අතරේ ඔබ දරුවෝ වෙනුවෙන් වෙහෙසෙනවා හම්බ කරන්න මහන්සි ගන්නවා. මේ සියල්ල අතරේ දවසේ පැයක් හරි බෙන් කරන්න, බණක් අහන්න, භාවනාවක් කරන්න, නිදා ගන්න ගිහිල්ලා අඩු ගානේ මෛත්‍රී භාවනාවකින් හරි ජීවිතේ භාවනාවක් පටන් ගන්න. මෙහෙම ගුණධර්ම දියුණු කරගත්තොත් ඔබට මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ පියවරෙන් පියවර ධර්මාවබෝධයට හිතක් දියුණු කරගන්න පුළුවන්කම ලැබෙයි. ඉතින් බණහපු ඔබ හැම දිනාටමත් අපි සිහිපත් කරනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර බණහන්, භාවනා කරන්න, සීල් රකින්න, ගුණධර්ම පුරන්න, ඔබේ සිහිය රැකගන්න වීරියක් වඩන්න. සිහි මුලා වුණාට පස්සේ ඔබේ ජීවිතේ වටිනාකම අහිමි වෙලා යනවා. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන සතර සතිපට්ඨානය දියුණු කරගෙන මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවේ ඔබට අප්‍රමාදීව උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.